सुबह सुबह कालयक तिस्से नरबन अपे आय नम देन अपे वेडसटाने हेडय होंदिन्म दन्नवा सुबह अपे यन प्रदेशे तोरा गन्ना सुशेषी नवातनक इंदला यन्न पुलुवन अवट तियन आकर्षणीय वटिना स्थान गणनावकट गमन करमिन ओबट तोरतुरु कियनवा ए तन्नवल अति सुशेषी भवे रसय नोसंगवा नोअडुव ओबट मे पुंची तिरे हरहा समीप करन्न हेमदामत कैपवीमेन कटयुतु करनवा एवगेम अपि मतक करनवा मे वेलावे अपि ओ बलन ओबटत मेवनी होटलयक नवातनक तियनवनम ए गन तोरतुरु कियमिन රටට ලෝකයට ඒ පිළිබඳව දැනුවත් කරන්න අපි හැමදාමත් සූදානම් කියන කාරණාව. හොන්න අපේ තවත් අලුත් දවසක ආරම්භය ද රිවර්ස්ටන් ග්‍රෑන්ඩ් වලින් මම ගමන පටන් ගන්න සූදානම් වෙන්නේ. මෙවර චාරිකාවට මම රිවර්ස්ටන් වලට එනකොට තෝරගත්ත තැන තමයි මේ නවතන. බොහොම සුන්දර වටපිටාවක් තියෙන විශේෂයෙන්ම මේ රිවර්ස්ටන් රක්ෂිතය පටන් ගන්න මේ බොහොම ළඟින් මේ හොටලෙ කිට්ටුවෙමයි මේ රක්ෂිතයම තමයි මේ හොටලෙ පිහිටලා තියෙන්නේ පරිසර හිතකාමී හොටලයක් විදිහට කවදත් මේ පරිසරය ආරක්ෂා කරගන්න කැපවුණු දෙනක් විදිහට මෙතන අඳුනලා දෙන්නත් හැකියාවක් තියෙනවා ඒත් එක්කම විශේෂයෙන්ම දැන් අද මම මේ විදිහට මෙතනදලා කතා බහ කරත් ඔබට අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු වගේ කාල සීමාවට කිට්ටුනකම්ම මේ ප්‍රදේශයේ තියෙන දැඩි හුළඟක් ඒ නිසා මට ඒ හුළඟ ගැන කතා කරනකොට මේ පැත්තේ කියපු කතාවක් තමයි මේ වගේ තැනක සාමාන්‍ය සර්මක්වත් තැනක ඉන්න බැරි තරමටම දැඩි හුළඟක් මෙතන තියෙනවා කියන කාරණාව. ඒ හුළඟ අතිදින්න ඕන නම් ඔබ එන්න ඕන අප්‍රේල් මැයි ජූනි වගේ කාල සීමාවෙදී ඒ වෙනස හොඳින් ජීවිතේට එකතු කරගන්න හැකියාවක් තියෙනවා. ඒත් එක්කම දැන් මේ හෝටලේ වම් පැත්ත සහ දකුණු පැත්ත බලපුවාම අපිට සැබෑ පරිසරයේ වෙනසක් පේනවා. මේ පැත්තෙන් ටිකක් උස ගස් අපිට දැකෙන්න ලැබුණත් දැඩි හුළඟත් එක්ක නිරන්තරයෙන්ම හුරු වෙලා එහෙම නැත්නම් ඒ හුළඟට ඔරොත්තු දෙන විදිහට හැදුණු මිටිගස් තමයි අනික් පැත්තෙන් අපිට දැකෙන්න ලැබෙන්නේ මේ වෙනසත් අපිට ඉතාමත් හොඳින් මේ ප්‍රදේශයට ආපුවම දැකක බලා ගන්න හැකියාවක් තියෙනවා කොහොම නමුත් අපි අද ගමන ආරම්භ කරන සූදානම් වෙනවා ද රිවර්ස්ටන් ග්‍රෑන්ඩ් හෝටලේ ඉඳලා අපි ඔබට ආරාධනා කරනවා සබාතුලින් ඔබට ගෙනෙන්න සබාදහමේ චමත්කාරය විඳින්න අපිත් එක්ක අත්වැල් බඳ ගන්න කියලා අපේ අනෙක් වැඩසටහන් සියල්ලම බලන්න එන්න travel map with taranga youtube channel එකට වටින canon කැමරාවක් දිනා ගන්නත් ඔබට අවස්ථාව තියෙනවා කියලා දන්නවනේ බිනර අහලා තියෙනවනේ අපේ සිංහල ක්‍රමයට අපේ මාසිකුත් බිනර කියලා හඳුන්වනවා නමුත් බිනර අපිට වටින්නේ බිනර කියන මලත් එක්ක බිනර මල අපේ රටට ආවේනික මලක් විශේෂයෙන්ම සීත දේශගුණයේ මේ වගේ ප්‍රදේශවල විතරක් හැදෙන නුවරඑළිය ඊට පස්සේ මේ රිවර්ස්ටන් වගේ ප්‍රදේශවල විතරක් අපිට දකින්න ලැබෙන මලක් ඒනුත් විශේෂත්වය වෙන්නේ ලෝකෙින්ම මේ මලේ හිමිකම තියෙන්නේ එහෙම නැත්නම් මේ මල හැදෙන්නේ අපේ රටේ විතරයි හැබැයි මම අර හිමිකම කියන වචනේ පාවිච්චි කරාට දැන් අපිට ඒ හිමිකම නැති වෙලා තියෙන්නේ මොකද පේටන් බලපත්‍රයකින් එහෙම නැත්නම් අපිට ප්‍රොඩක්ට් එකක් විදිහට මේක හඳුන්වා දෙන්න හරි ආර්ථික වටිනාකමක් ගේන්න හරි රටක් විදිහට අපිට මිනර මල දැන් පාවිච්චි කරන්න බැහැ ඔබ මේ දකින්නේ බිනර මල ඒ බිනර මලේ අයිතිය පේටන්ට ගරන් තිනවා ඕලන්දේන් ඕලන්දේන් අපේ රටේ හැදෙන අපේම මලක් අපිටම අයිතිවාසිකමක් තියෙන මලක් ජාන වෙනස් කරලා ජාන මංකොල්ලේ කියලා කියන්නේ ඒ කාරණාව ඔවුන් මේ මලේ අයිතිය ලබාගෙන දැන් මේන්ම ඒ ජාන වෙනස් කිරීමත් එක්ක ඔවුන් පුංචි නමක් එකතු කරලා මේකේ වර්ණය ටිකක් වෙනස් කරලා මීට වඩා ටිකක් ලොකු මලක් ජාන මගින් නිපදවගෙන ඔවුන් එය ආර්ථික වශයෙන් ලෝකෙටම බෙදා හැරීමේ කටයුතු සිදු කරනවා ඒ නිසා අපේම මලක් අපට අහිමි වෙලා තිනවා ජාන මංකොල්ලත් එක්ක කියන කාරණාව කියනවා අපිත් දැක්කා අපේම කියන මේ බිනර මල මේ විදිහට සීමිත කාල සීමාවක විතරයි මේ මල දැක බලා ගන්න අවස්ථාව ලැබෙන්නේ
අපේ මේ සේර ඇල්ලට යන අතරමඟ මෙතන නැවතුනේ මේ පේන්නේ අපිට කවුඩාගල තමත් සුවිශේෂී කඳුපන්තියක් ඒත් එක්කම මේ දකින දර්ශනයත් එක්ක තමයි ටිකක් වැඩි වෙලාවක් නවතින්න හේතුනේ මීදුමත් එක කොයිතරම් අපූර්ව දර්ශනයක්ද අපිට දකින්න අවස්ථාව ලැබෙන්නේ මේ ප්‍රධාන පාරට මේ අපේ ගමන අතරතුර දැක්ක තවත් සොඳුරු තැනක දර්ශනයක් තමයි අපි ඔබට මේ විදිහට පහරවල් මේ හරින් ගලාගෙන යනකොට සුන්දර දියල්ලක් නිර්මාණය කරනවා. ඒ දියල්ලට කියනවා සේරැල්ල කියලා. සේරැල්ලේ තොරතුරු ඔබට කියෙන්නේ සුන්දරත්වය ඔබත් එක්ක බෙදා දා ගන්න තමයි. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ පොත්තට වෙල ගමේ මේ සීලා නැන්දගේ රොටි කඩේ. රොටි කිව්ව රොටි විතරක් නෙමෙයි. තව මොනවද තියෙන්නේ නැන්ද මේ කඩේ? තියෙනවා පෑන්කේක් තියෙනවා. රොටි තියෙනවා පෑන්කේක් තියෙනවා. එතකොට වඩේ තියෙනවා. කූල් බීම කියන්නේ දොඩම් වගේ දේවල් බොන්න පුළුවන්. බෙලිමල් ඇඟට ගුණදායක දේවල් තමයි නේ ගමේ හැදෙන දේවල්. ඔව් කරපිංචා රොක්කම දාලා රොටි හදන්නේ. රොටි හදන්නේ කරපිංචා එහෙම දාලා. කරපිංචා මුරව කර දාලා. සුවඳනවා සුවඳනවා. අපි දියල බලලා එන ගමන් රොටි කමු දැන් අපි බීම එකක් පොඩ්ඩක් බොන්න ලෑස්ති වෙන්නේ මේ දොඩම් බීම එකක්. රසයි රසයි බීම එක රසයි. මෙතෙන් ආවොත් එහම සේරැල්ල බලන්න අපහම මේ නැන්දා කඩින් පොඩ්ඩක් කාලා බීලා බඩකට පුරුගෙන යන්නත් පුළුවන්. කොහොමද මේ දවස්වල මේ කට්ටිය එනවද? සති දවස්වල ටිකක් අඩුයි. දැන් අද නම් අඩුයි හෙට අනිද්දාට කට්ටිය. වීකෙන්ඩ් එකේ එනවා. ඇසෙනසුරා දිරිද එනවා. හෙට අනිද්දාට නිවාඩු දවස්වලට මෙතන එන ප්‍රමාණය වැඩි. කොහොමද මේ දවස්වල වැස්ස තත්ත්වය? වැස්ස මේ දවස් කියලා බාය තිබ්බේ දැන් අද නම් වහින්නවා. අද වහින්නවා පොඩි අඳුරක් තියෙනවා. අපි යන්නේ සේරැල්ලට. ඔබත් එන්න අපිත් එක්ක මේ නිදහස සිසිලස විඳින්න පුළුවන් මෙතනින් පල්ලේ හැරගෙන පස්සේ සෙරැල්ල බලන්න යන අතරතුරේදී මේ පොත්තට වෙල ගමේම ඉන්න හිම්බණ්ඩා මාමා මට මුණ ගැහුණා. මේ ඉන්නේ මාමා. අයිවන් මාමේ. අයිවන් අයිවන්. මේ මම කියන්නකෝ දැන් මේ ගමේ නම හැම හැදෙන්න හැටි පොඩ්ඩක් අපිට විස්තර ටිකක්. නම තමයි අර වැදිමුත්තා දඩේ මේ ඇවිල්ලා ගෝණෙක්ව මරාගෙන ඇවිල්ලා. අහහ. ඒ ගෝණාගෙන් තමයි පොඩි කුඹරක්. වැදිමුත්තා කියන්නේ. වැද්ද ඉස්තර හිටපු වැද්දෙක්. වැද්දි. අහහ. ඒ ගම ඇතු වෙන්නේ ඒ කාලේද? ඔය කාලේ අහහ ඒගොල්ලෝ මේ තමයි තමයි ඇති උනේ. ආ ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩි પરම්පරාවයි. වැඩි પરම්පරාවෙන් ඇවිල්ලා මෙහෙට ආවට පස්සේ ඒ ඒගොල්ලෝ ඇවිල්ලා ගල්පොතේ පැලක් ගහගත්තා. මේ ගස්වල පොතු ගලවලා ආහහ ඒ පොතුනේ තමයි වට කරගත්තා. ආ අර පොතු ගල්පොතේ පොතු පැලක් ගහපු නිසා පොතු පැල කියලා නම හැදුවා. ආ දැන් ඒ ගල්පොත තියෙනවද මේ ගමේ? තවත් තියෙනවා. කොයි හරියද මේ කිට්ටුවම? ඒක අපේ තාත්තලා පරණ ගෙදර තියෙනවා. ආ ඒ කියන්නේ ඒ ගල වට කරගෙන පොතු එල්ලගෙන තමයි පැල හදාගත්තේ. පොතු වලින් තමයි පැල හදාගත්තේ. ආ ඒක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ආහහ. එදා ඒ හැදිච්ච පැලින්ද තමයි පැලින් තමයි පැලට තමයි පොතු පැල කියපේක තමයි දැන් පොත්තට වෙලා කියලා. පොත්තට වෙලා කියලා නම හැදිලා තියෙන්නේ. කට වචනෙන් ඇවිල්ලා ඉතින් ඔය අවුරුදු ගානක් ගෙලන්නේ. එහා කතාවක් තමයි ඔය කිව්වේ අපිට නේද? එතකොට මේ මේ පැත්තේ තියෙන විශේෂණ ඔය දුම්බර කවි එහෙම අපි අහලා තියෙන එහෙම දේවල් තියෙනවායි කියලා ඉස්සරින්දලා මට කවියක් මතක් කරගන්නකෝ මට ඒක මතක නැහැ
එකක්වත් නැද්ද මතක්ද වයස දැන් වම අසනීපයි දැන් අර අතන බෝඩ් එකේ තිබ්බ කවිය ඒකම තමයි ආ ඒක කියමු අපි පොඩ්ඩක් ඒක අටන් වල නොවේද වැද්දා පැණියල්ල කළු පානේ නොවේද විසදුම් බිලියල් නග්ගල ගන්න නම හරිමද හංවැල්ල ගංගල නමුත් පොත්තට වෙල සේරල් පොත්තට වෙල සේරල් ඒ කියන්නේ මේ ගමේ තියෙන ඇල්ලගෙනත් එදා අවි කියලා තියනවා නේද අවි කියලා එහෙනම් මම බොහොම ඉස්සුදී අපි හම්බෙමු අපි පොඩ පළටි කියලා බලලා එන්න කියලා හරි යමු විශේෂ මොනවද කියන්න තියෙන ලාරු මේ හරි ගැන මේකේ විශේෂත්වය තියෙන්නේ මේ අපි සාමාන්‍ය දකින ඇලි දිනවනේ දියලි ඔව් අපි සාමාන්‍ය දකින දියල්ලක අපිට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා වතුර වැටෙන එක විතරයි බලන්න පුළුවන් ආ මේකෙන් පිටිපස්සට යන්න පුළුවන් නේ ඔව් හැබැයි මේකේ විශේෂත්වය තියෙන්නේ මේ දියල්ල ඇවිල්ලා ස්වභාවිකවම නිර්මාණය වෙලා තින්නේ මේකේ ඇතුළට අපිට ගිහිල්ලා දියල්ලේ වතුර වැටෙන එක බලන්න පුළුවන් ඒක තමයි මෙතන තියෙන ගොඩක් ලොකුම විශේෂත්වය මේ ලහිරුත් එක්කනේ මම මේ ගමන මේ දවස්වල ඇවිදින්නේ මේ ප්‍රදේශයේ ඒක නිසා මේ ලහිරු පරිසරවේදී විදිහට නිරන්තරයෙන්ම පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් විදිහට මොකක් දේවල් අපිට බෙදා හදා ගන්න පුළුවන් දැන් මේ අපි ඉන්නේ කඳුකර පහත් වනාන්තර ප්‍රදේශයක් එක්ක නේද මේ ගස්තර ටික උස තත්ත්වයක් අපිට පේනවා වනාන්තර තත්ත්වයේ ඝන තත්ත්වයක් අපිට මේ හරිය පේනවා කොහොමද මේ පරිසරවේදී විදිහට මේ පරිසර තත්ත්වයේ පිළිබඳව ටික පැහැදිලි කරන්න පුළුවන් කොහොමද කියන තවතරතුරු දැන් මේ පරිසර පද්ධතිය ඇවිල්ලා අපි අර රිවර්ස්න් මුදුනේදී දැක්ක පරිසර කලාපේ පරිසර පද්ධතිය වගේ තෙත් කලාපයක් නෙවෙයි. නමුත් මේකේ අර මේ අපි කියන්නේ දැන් අපි වනාන්තරයකට ඇතුළු වෙනකොට ඒකේ තියෙනවානේ මේ සමහර දැන් තියෙනවා සීතල ගති. ඔව්. දැන් මේ ඇවිල්ලා වියලි කලාපයට අයත් වියලි කලාපයට කිට්ටු තනක් තන. ඒ කියන්නේ මෙතනින් එහා පැත්තට ගත්තොත් වියලි කලාපේ. ඔව්. ලග්ගල පැත්තට. ලග්ගල පැත්තට. ඔව්. නමුත් මෙතන අර මේ අපි පරිසර උෂ්ණත්වය ගත්තොත් එහෙම අපිට අර මේ මේ සිසිලස සිසිල් ගතිය නිතරම වාගේ තියෙනවා මෙතන මේ 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 පරිසර කලාව. ඒකට හේතුව මේ දිය දහරාවම නෙවෙයි නේද? දිය දහරාවම නෙවෙයි මේ ගස් කොළන් වල පිටිම මේ මේ පරිසර පද්ධතිය තියෙන විශේෂත්වින්ද තමයි සිසිල් ගතිය හැම වෙලාවෙම රඳාපවතින. ඒ කියන්නේ මේ සමහර කාලවලට මේ වතුර අඩු වෙනවා මේ මේ දියල්ලේ සෙරල්ලේ. ඒ අඩු වුණත් මේ පරිසර කලාව පිටින සිසිල් ගතිය නැති වෙනවා. මේ ගැමි සිසිලස මේ වනාන්තරයේ තියෙන සිසිල් බව මේ ගස් කොළන් වල තියෙන දැඩි බවත් එක්ක වැඩි ප්‍රමාණයක් එක්ක හැමදාමත් රැඳිලා තියෙනවා කියන එක තමයි අපිට ලහිරු පැහැදිලි කරලා දෙන්නේ. බොහොම සිසිල් පරිසරයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ බව හොඳටම දැනෙනවා දවසේදීත්. වියම් කාලයක්. දැන් ඔය ගස් අතරින් අපිට පේන්නේ මේ අපි යන සුවිශේෂී දියල්ල. මොම සුවිශේෂී දියල්ල කියලා ප්‍රකාශ කරන්න නැත්නම් කියන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ මේ දියල්ල අපි දකින්න සාමාන්‍ය අනිත් දියලි වලට වඩා හුඟක් වෙනස්. කොහොමදත් දියලි එකින් එකට වෙනස් වුණත් මේ දියල්ලේ විශේෂම කාරණාව තමයි අපි දැන් මේ කල්හැට බහින්න පාරෙන් ගිහිල්ලා දියල්ල ඉදිරිපසින් බොහොම අපූර්වට බලා ගන්න හැකියාව තියෙනවා. හැබැයි එතනින් මහපව පිටිපස්සෙන් ගියොත් අපිට මේ දියැලේ පිටිපස්සට යන්න පුළුවන්. දියැලේ පිටිපස්සට යනවා කියන්නේ දියැල කඩාගෙන වැටෙන ගල් කන්දේ දියැල සහ මේ ගල අතර ඉඩ ප්‍රමාණයට ගමන් කිරීමේ හැකියාවක් තියෙන විශේෂම දියැලක්. ඒක බොහොම ආරක්ෂාකාරීව යන්න පුළුවන් තැනක් විදිහට සඳහන් වෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඒක නිසා අපි ගිහිල්ලා බලමු. මේ දියැල කොහොමටත් වෙනස්, හුඟක් වෙනස්. ඒ වටිනාකමත් එක්ක තමයි දියල්ල බලන්න යන්න මම ඔබට ගමන අතරතුරේද මේ විදිහට යලිත් ඒවා පිළිබඳව සිහිපත් කරලා මතක් කරලා ඔබටත් ආරාධනා කරන්න අපිත් එක්ක දිගටම අත්වැල් බඳගෙන ඉන්න කියලා අමුතු පිටිපස්සේ මේක අර සාමාන්‍යයෙන් මේ මිනිස් ක්‍රියාකාරකමක් හින්දා මේක වෙලා වගේ තමයි පේන්නේ. පේන්නේ. මොම වෙනස් අමුතු පිළිවීමක් කියන ගල් ගුහාවක් තමයි මෙතන පේන්නේ.
ලොකු උසක් තියෙනවා. හැබැයි ඉතින් මේක මේ ස්වභාවික පිළිටීමක්. සමාජයේ ඉස්සර වැද්දෝ එහෙම මෙහෙ හිටියක් දන්නේ නැහැ. නමුත් ලැබෙන තොරතුරුත් එක්ක ගමේ අය එහෙම කියන කතා බහත් එක්ක මේ දියල් ප්‍රදේශය මේ අවට මේ ජල පහරත් එක්ක නම් ජනවාසය වෙලා තිබිලම නැහැ කියලා තමයි නේද කියවෙන්නේ ලයිට්. එහෙම සඳහන් වෙන්නේ නැහැ. කොහොමනවත් ඉතින් අති වෙනස් පිළිටීමක් තියෙනවා. බලන්න වටින තරම්. वन संरक्षण डिपार्टमेंट यटते ऐतिहा बलाकियागन डिपार्टमेंट आयती वन संरक्षण डिपार्टमेंट अंकमें विशेष मे अवट वटिना गस्कुला बहुमे आगे कलवर ये वलपट वगे शाक तीन मे सियाल इतना हूदीन रक्षा करना श्रीलंका वन संरक्षण डिपार्टमेंट एन सह मे देवल हम देखा आरक्षा वाला रखील दीनिक मत करना बहुम सिसील दान सुबादम अपीट को महगू सेवे अखरण दिखने का मे वटपिटा देख अपीट दान दैंग मे अत लगिंग वे पे अभी बला सुंदर तवाड़ी की बेगर पास ये सुंदर आते वैसी මේ දියල් හදෙන්න ජලමූල ආශ්‍රය පටන් ගන්නෙ බටදඬු හන්දෙන්. ඒ කියන්නේ වර්තමානයේදී අපි රිවර්ස්ටන් කියලානේ හැමෝම දන්නේ. රිවර්ස්ටන් වලින් පටන් ගන්න ජලමූල ආශ්‍රය ඊට පස්සේ පුවක් පිටි ඔය විදිහට ගලාගෙන එනවා. තව වටපිටාවෙන් ලැබෙන දිය දහරාවන් එකට එකතු කරගෙන එකතු වෙන ඇවිල්ලා මේ තනදී සේරල් නිර්මාණය කරනවා. පුවක් පිටි ඔය මෙතනදී සේරල්ල බවට පත් වෙනවා. सेरल वटन वतुर आपाव कुटी ओय विधिटम गलागन गिल्ला अपे रटट महादेवंत मेहवरा इटुकर्ण सुविशेषी कार्यभार इटुकर्ण तब सुविशेषी तेनकट एकत्ट हिता ब्लू अंदे ऐटदेला ऐ मनोहिता मे सुंदर पोडा बल्ला।